ගෙවුණ දවසේ උණු සුම්ම පුවත් මුලින්ම ඔබට කියන අයියෙන් ප්‍රවති සමගින් මම ශ්‍රිහාන් කනනිෂ්කාරයසිංහ. මම ගයාලක් රුවණේ අවධාන යොමුකර ප්‍රධාන පුවත්සි රස්ථල වෙතා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවන් සිටී නම් අත්තරංගොට ගැීමේ පලය පොලිස්සියට ඇති බව අධිකරමය පෙන් වාතෙයි. ආන්දුවී ප්‍රජාතන්ත්‍රවාදී නිසා ඕනෑම අයිකුට උද්කෝෂණය කළ හැකි අගමැතිකයායි. ලංගභ වැටුක් ඉලච වර්චනයත් අවසන්. වසර විසිපාකට පසු ජපානයට ප්‍රබලම සුලිකුණාටවාක්. ඒක බදධ විපක්ෂය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නිරත වන්නේ නම්. ට සම්න් පිරි අත්තරංගුඩ ගතයුතු බව, කොළම්ඹ ප්‍රාන මහිස්්‍රත් රංග දිසානායක මහතා අවදධාරණය කලා. ඒ පදවි පක්ෂ උද්ගෝෂකින් ජනාධපතිමන්දර වැටලීමට සූදානම් වෙන පව ොතුු ලබී තිබෙන බව පොලිසි සහන් කලා. එවැනිතත්වේකදී අධිරන්න නියෝග අයිදීමම අනවශ්‍ය පවයි කොළොඹ ප්‍රධන මහිස්ත්‍රාත්වරයාාවධරනය කේ. රාච විරෝධීුමන්පනයක නිරතවීම දඩනීති සං්‍රාහයටතේ බරපදල වරද. එවැනි අවස්ථාවක සැක්කරුවන් අතනගො ැීමේ හැකියාව පවතිනවා. බද විපක්ෂණයකින් පරලිමිතු ඇතුළ ස්ථානකපයක් වත්ලන බවට ප්‍රකාශ කළලා ඔුන්ගේ විරෝධතාව නිසා මාජන පීඩාවක් සිදුවිහකයි, කුරුදු අත්ත පොලිසි ආධිරණයට පෙන් වදුන්නා. ඒනිසා මාහජන පීඩාව වැලක්නීමට නියෝගයක් ලබාගැනීමමතයි පොලිසියපේක් කළේ. හිද කොඹ ප්‍රදාන මයිස්ත්‍රරත්වරයා කියයා සිට රජ්‍ය විරෝධී කොමන්ත්‍රණයක නිරතවන බවතොරතුර ලැී ඇත්නම් විරුදධාව වලක්වීමේ නියෝගයක් ලබාගනීම අනවශ්‍ය පවයි යන්ුව පොලසිල්ලීමම ප්‍රතික්ෂප කරුණා. ඒෙත් සැකකරුවන් අතරංගොටග ැකි බව මහිස්ත්‍රත්වරය අවධාරණය කළලා, පොලිසියධකරණයට කුණු කළ වවිවාර්තාව වගඋත්තරකරුවන් එකොස්තනකුගේ නම් සහන්, පාර්ලිමින්න්තුමන්ත්‍රී නමල් රජපක්ෂ විමල් වීර්වශහා වාසුදව නාකරණ මහතතුරන්ගේ නම්ත ඒට ඇතුලාත්. ස්ුගේ රජයෙන් නොව බත්මන් රජය කිසිදු සාමකාමී උත්කෝෂණයක් සඳහා බාදා නොකරන බව රජය අවධාරණය කරනවා. මැති ඇමතිවරුන් කිහිප දෙනකු මේ සම්බන්ධයෙන් අදහස් පල කලා ඒකමට ිපක්ෂේ බොම ලොක හය යනවා නමුත් කිසි ක්ම පක්කම සේරීව කටයුතු කිරීමේ මෙලෝ හඟීමක් දැනීමක් නැති නිසා. ඒ අරති හයි ඒ බල ප්‍රියාත්ම කරන්න වනට බැල්ලව ඇති දයකකාවද විපක්ෂය කියනවා. ඩු වට පාලි ේන්තු වට ොන ොම කල්තු ෙලෝ කරම දීද ෙ කි ො ඒක වැට නි මයි. ඒ පිග ැ පිට ආ ර න පි ග ගොල්ල හතු ර පක් හත් දැ සල ු ට ට පහ ව පොි ගොල මො දර කාර දර හැසුන ටයුතු කිරීමදේ බොහම සංහමෙන් වැඩගරන්න ඇ ගොල අරමන තමයි දක තුනක් රගන්න ද ර ද න් දේග දග න ර ක. හැිය රත්වනකොට දගල නෝවගේ දැ මේගුල දන හැලිය රත්වනෝකෙන විේ සධ කරනෙ ක්‍රියත්මකයි ඉරණම. ොලක්ව ගන්න තමයි නතාව පලහක් කරෙන ඉක්මින් බල ැහැගැනීමේ අරමුණක් වින් කට වෙලා අඩු කරලන්න බෑ ඒ හ පදි පක්ෂ මහතුරු මෙරටේ ආණඩු කර විවස්තාවෙන් සහතිිකරල තිය ඒ නිදහසතමයි මේ පවිච්චක ස්සර වගේ විඩිතියන්න ෙන පොලින් හන්න ෙත්න ියයි න්නත් අපි ආරම්භ කර වූ සංර්ධන කටයතුවල ප්‍රගති බෞතෙක් වශෙන් දැන් පේනටකර පලාත් පාල තිවරන්නේේද ඔුන් ලබ ජගහණය පසේ නොහිත පයිදයට ඔුන්ට දේශපාලකසා සමාජය පසු බෑම ඇවූ. මේවනි තත්වන් තුළ ඒ නැවතයි නතියුද්‍යයෝකේ ලබාගන්න තමයි මේ විරෝත්ධාව කර තමන් ඉතින ප්‍රශ්ික ේරගන්න මේ නට ජනතාව අමාරුවය දැමීමක් සහ ගුණටන්දී න්න මේ කර නූරදන් කොළට වෙලකරත්තයක කලින් කොළම වටලවා කියලකරත්තයගේ ව්‍යවස්ථාවයි තාමත් පැහැදිලිව තියෙනකොට මේ වගේ ජනතාව අමාරුවේ දාලා ජනතාව එදිනදා ජනජීවිතය අපහසලර් පත් කරලා පසල්න දරුවන්ට ප්‍රශ්නඇතිකල් විශාල අපාධයක්තම ඒය කරන්න ඉතිම සියල්ලම කරනෙ එක අවසාන තින්දදුම්මත්. නගටල ගෙරයවාමක් අන්ුව ෙදරයවන්න හම පරවාඩිවෙ හරු බෝඩ්ඩල්ල ෙදල කන්න පුළුවන්කමක් ඔුන් නතාවගේ පලියක් කැඩීරතියා ගනිමින් ඔුන්ගේ පෞගිය කාලය කරපු වැරදි සහ ලබෙන්න්න තින දඩුවම් සං ගැනීම වෙනුව මේ රටේ අයිංසක ජනතාව පාවිච්චි කරන වැට පිළල ඉසේ රටේ ජනතාව බුද්ධිමත්ව කියනවා ඔබ එ විශ ප්‍රශයනක ආරක්ෂ කරන ක්ෂිතක කර යාපාල් ආන්ඩුවේ ෝදන හැයි ම ල්ලීමක් කරන රටේ බද්ධිමතු නතාවට තමුුණාසල කාගත් පහයක් වෙන්නට එපා. මේ වටලන්න හදන්නේ. පොඩි මිනිසන දෙෙනවෙන්නව. මේ වටලන්න හදන්නේ. තමන්ගේ පවුලට මේ රටේ අයිතිය සින්නක්කරෝප්පුෙන් ලවාදී. අපේ සංවර්ධන කෙරුවාවයි. හෙට දවසේ වටලන විනාස කරන. හක කෙරුවායි, දෙකම ඇස් දෙකින් බලාගෙන ඔගලට පුළුවන් සංසන්ධනය කරලා තිීන්දුවගන්න. කොතනද රට හැදන්නේ රට ගොඩ ලැගෙන්නේ. කොතනද රට විනාසවෙන්නේ රට අරාජිකවන්. සාමාන්‍යෙන් පබැත්වෙන විරෝධයක් වගේ මේ සැත් තිරෝධයක් පැත්වෙන බව අවට වාර්තා වෙලා බෙන. දකල අපන් සිදු බාධාවක් කරන්න නහැ අපි කියලා තියන්නේ හෙම කරන්න වශ්‍ය හැ කියලලා ඒ අපි විශවාස කරන ඒ ඇත් ල්ලා රජයේ දේපොලට හානි නොකර ජනතාවට කරදරයක් නොවෙන විදිහටඒ කටුතු කිරීම තමයි ඒඇගේ වගකි කොළම්ඹ ගමනට සාමාන සමාජයේ දාා තිනය හරුන්ගේ රස්තය දක. මයිත පල සිරිසන මැතුමත්කිවවා හිද රජක්ෂ මත්තය පක්ෂයක් කදාගත්වොත් කොළඹවටේ පාර්වල් ගාන. ඉන්න ම ම න්නගේ එක ද අපේ සක්ු දක්ෂ පහදි සම ද පක් ද ද පක් හමබුර ම හරුන්ගේ රස්ථයාද එන්න කොළොම හරු රැකගන්නාව වල්ු පිරිසක් එක දව බදිය යයි එකක් බද යගේ පි හන්න මනිස්සම ලට ඕන කාහරි බිල්ලට දීලා හරුගේ රස්ථයාජේ අපිිය මැරුවාට ගැව්වා ගනක රටේ ස ලෝකට ගෙන ඕන ලොක මනාවක් නමල් බේ පරි දේ එක පවුල ය ග හල් ො පටන. ප විපක්ෂය පිරිසක් සංවිධහන කරන விரோෝධ தාවක් சம் ந்தேன் பலிментතු ம්‍රී நாமல் ராஜபක්क्षෂමහතා පසුගේதாදා மாந்த්‍ය hamමුව කැந்தවාති ன හිදිය හොකියා සිටේ විරෝධතාවක් සංවිධාන කර විශාල පිරිසක් සමග කොළම නගරේ රාත්‍රයක්ගත කරන බවයි මෙම විරෝධතාව හොරන්ගේ රස්යාදව ලෙසයි ඇතැම් සමාජ මාධ්‍යහඳන්වා තිබුණේ හොරා කෑමේ අරමුණෙන් රෑක් දවාලක් නොමැතිව, රස්තියාතු ගසන මෙවැනි නඩයන්ගේ නාඩගම් හඳන්වාදීම සඳහා ඒ ප්‍රමාණවත් මේහර රාජපක්ෂවරුන්ගේ බලපොරෙහි තවත් පැතිකඩක් පහැදිලවෙනවා ඒ රටේ නායකත්වඩ තබා සෙල්නම් පිටියක නායකත්වඩවත් නුසුදුසු නාමල් රාජපක්ෂ උදගෝෂණ නා ඒෙකවීමට උත්සාහ කරන ආකාරයයි. එසේ නොමැතිව රාජපක්‍ෂවර උද්ඝෝෂණ සම්බන්ධව හොඳින් දැන සිටියේ ඒවා සංවිධහන කිරීම ගැ නොව, මැඩ පැවැත්වීම ගැයි. බීමට වතුර පොදක් ඉල්ලා රතු පසර ජනතාවකළ උද්ඝෝෂණයට රජපක්ෂවර නත්තර දුන්නේ වෙඩි උන්ඩේ. සාධරණ ඉල්ලීම් කළ කටුනායක රෝෂීෙන්, හලාවත දීවරේකු වන ඇන්ට නියාදී අහිංසක මිනිසුන් මරාදමින් සාමකාමී උද්ඝෝෂණ මිලේ චාකාරයෙන් මර්ධනය කළ මෙමහොරුන් දැන් කියන්නේ ඕුන්ගේ රස්යාදුකාර උද්ඝෝෂණයට ආණ්ඩුව බාදාකළ බලාගත හැකි බවයි, විශ්ව විද්‍යාල සිසුන්ගේ පුංචි උද්ගෝෂණයක් පවා නිර්දේලෙස මර්ධනය කළ රාජපක්ෂණ අඩල් මෙවැනි දේ පවසන්නේ සිහි පුද්ධියෙන් දැයි සිතා ැලීම රටී ජනතවසතුයි. ේ වෙතත් විරොධතාවට එක්වන බීමත් පිරිස්, රාජ්‍ය දේපලවලට හානිසිදු කළහෝොත් ඒ පිළිබඳ නීත්‍යානකූලව පියවර ගැනීමට පොලිසිය කටීතු කරනු ඇති. එසේම වත්මන් රජයේ ප්‍රධාතන්ත්‍රවාදයට මවාවෙමින් රාජපක්ෂ බත්බලයන් ජනතාවට හිංසාකාරී අුරින් හැසිරීමට ඉඩ ඇතිනිසායි. හිංසාකාරී පාලනයක් ඉවත් කර ලාංකික ජනතාව ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස යළි උදුරාගණවිින් තමතමන්ගේ බඩවඩා ගැනීමේ කුමන්ත්‍රණයක් මෙවැනි උද්ඝෝෂණ තුලින් ක්‍රියාත්මකෝවද රාජය ප්‍රජාතන්ත්‍රවාදීව කටයතු කරන පවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. වසර පහකට පෙර සුදුවැන්ඩ්‍රියකින් පැහර ගැනීමට ලක් වූ මදුෂ්ක හරෂ්ත සිල්වා සම්බන්ධයෙන් සාාරණය එටුකර ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලාසිටනවා. ඒිය දරු දෙදනනාද සමග ගල් මුදර ක්‍රඩාංගන ඉදිරිපිට සත්‍ය ග්‍රහයක නිරතවසිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධෙන් සාධහරණ පරීක්ෂණයක් පවත්තන් ලෙස ඉල්ලාසටමින්. දෙදහස් දහතුන වසරේ සැප්තැම්පෙර දෙබනදා මදදුෂ්ක හරිෂ්ද සිල්වා නැමැත්තා පැහැර ගැීම ලක් ඇත්තේ. අනුරාධපුර නගර මධ්‍යෙයි සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් මදුෂ්ක සහ ඔහුගේ මිතුරන් දෙදෙනකු බලහත්කාරයෙන් වරගෙන කියිය බව මදුෂ්කගේ බිරිඳ බෛුරු ඉනෝකා ජයසේන පවසනවා. ඔහු පැහැරගන්නා විට මාසහයක ගැබිණියක වූ තමන් දැන් වයිසෞුරුදු පහක් වන නිියුන් දරුවන් දෙදෙනකුගේ මවක බව ඇය පවසනවා. මේ සම්බන්ධයෙන් අදාළ සියලු අංශවලට පැමිණිලි කළ බවයි ඇය කියා සිටින්නේ. ඒ හතුවෙන් තමන්ද පැහැරගෙන ගොස්, සැමයා සෙවීම නතර කරන ලෙස තර්ශනය කළ බව මයුරු ඉනෝකා පවසනවා. සැමයා අතුරදන් වී වසර පහක් ගතවුවද. කිසිදු තොරතුරක් නැතිබැවින් මෙලෙස සත්‍යග්‍රහයක් සිදුකරන්නේ සාධහරණයක් ඉටුකර ගැනීමේ අරමුණින් බබයි ඇය පවසන්නේ. අවුගේආ්ඩුවේ තමයි සිදුවම සිදුවනේ ජනතිප්‍ර තිතුමාව මොනග හැන්් උත්සාහර දෙදස් දාසේ වෙනකම් මම යන්න පුළුවන් තරන් යසි අයිඩියකට ගිහාම කටවුත්තරගන්න මොකද මම එක මිනිීමමරුම කරාවගේ වාහන නම්බර් තියෙනවා? දන්නේකින් ඇවිල්ලා හෑන් කක්්දාලා තමයි ම මහත්‍යාව පැහරගෙන ගිහින් තිෙන්නේ මේ තරන් තොරොතුරු තිෙද්දිත් ඇයි මේ පරික්ෂණ කටයුතු යට ගහන්න කියනෙ එකයි මට තියෙන ප්‍රශ්නය මගේ මහත්‍යව වරදක් කරන්න නීති මාර්ගයට ගේෙන්න්ඩෝන මෙහෙම අපරාධ කරන්ඩ අතුරදහංකරලා මරලදාන්ඩ අයිතියක් නෑ මගේ අයිතියක හොයනක එයාලාහනෝ මග අම්ම කෝතාත්ත කියලා මට දෙඩ උත්තර යන්නෑ පාර්යනයගෙන් ආන අම්භ්‍ය අර තාර්ත්ථ දෙයන්න කියලා අපිත්ටැව? තවගෙනද අපි තාත්තනකම්பாලාகிන්න. අපිතෙෂස්කෝලයක් ඔයල දෙන්න. ආණ්ුව ලබාදී ඇති නිදහස හේතුවෙන් ඕනෑම අයිකුට අද උත්කෝෂණය කිරීමේ අවස්ථාව පවතින බව අග්‍රවන්තිරනිල් වික්‍රමසිංගම හතා පවසනවා. අග්‍රමාත්්‍යවරයා අද පාලිම දවේදී මේ පව කියයා සිටිය. අමාත්‍ය රජිත්මතුම බ්ඩාරමහතාද මේ පිළිබඳ අද හස්තැක්කූවා. හයට නිවාඩු දිනයක් නෙවෙයි. ඒ නිසාහඩම් නගරටේනවා නගරෙන් පිටවේ නොව පාසැල් දරුවන් එනවවා. ඒසිරු දෙනාටම දිනේශපුණ වදන මන්තුමා කිවේ හැටියට මහ ජනතාවගේ ගමනාගමනට ඇති රාජ්‍ය පෞද්ධයක බස්වත සේවා අප ආරක්ෂා කරදදිින් කිවේ ඇයට හිරිහර නොයන විදිට ඒ ොල්ලේ ගම්මම් බීමන් අඩපන කරන්න උපතුමා ඇට වූමනා නෑනෙ අඩ පනවෙට ඉඩ දෙන්න එ පාසි ීට අමගුත් කියන්න. දැම් මෙතන කියන්නේ. ඒ සේවා අඩ පණ කරන්න කියලා. අනික ලි ශ්‍රී ලංකා. ිතු ලතලලා වර ප්‍රසාධ පනතේ උපලේකන එකයට තේ පොලිසිට අපෙන් අහන් ටන්නෑම පාලිමේතු බලතල වර ප්‍රසාද නීති අයටත ක්‍රිය කරන්න පුරුවක් මේ පැත්තින මතුර කිවදන මටකිව්වා කට සහයෝග දෙනයකව මත්‍රපාල සිටිසන ජනාධප උබතුමඇයටත්තින ආන්ුව නිදස්ස තමට කොම ි පු නික මේ ඇගන් කියෙන පුද්ගලික මාධ්‍යල කලාතිෙන මේක පෙන්න්න ඕන පෙන්ුවේ නැත්තං මේක ඔය ොල්ලේ මාාධ්‍යකාරය අයට කරන කියන තර්ජනය කරන්න තිෙනවා. යි එකිකෙන්ටික එලියටවා කවුරුත් කියලනෑ ඇඩපා කියය නකටත් නගට එන්න පුරුව යන්න පුළුව. පෙබැරුම්කාරය හිතන්න දැන් හො තැනක් කියලා එන ෙට බිස්්නස් තියනවා කියලා මේ නිදාහ තියන බලන්න පත්තර දානීෝ. අද ප ්‍රජාතන්තරවාදේ තියන නිසා එක් නලිගොඩට උනේකද වෙන්න නෑ ලසන්ත විික්්‍රමතුන්ට උුණාවාගේ. වෙඩි තියර දාන්නෙ නෑ කීත්නයට සිදුරවාගේ ගහන්ට යන්න නෑ. සම්පූර්ණ නිදාශ තියනවා. ජබාදීලාතියෙන මේ නිදා සමාජය නිසා. හට ඔබතුමන්ලට මේ උද්ඝෝෂණය යොදවන්න පුළුවන් කියලා අපි කියන්න කැමති. ඒට ස්වාාව ඇබිල තියනවා දැන් හේතුහයගෙන න්නවාද සැනකාාව නැතිවෙනකොට ටබයින් ඒක ප්‍රජාතන්ත්‍රවාදිට පජාතව වදනට ්‍රිය කරන්න බලුවන් ඒත් රටේ ජනතාවට අ විරයක්ක් නොවන විදට වැටකටුතු ගෙනියන්න කියෙන විස්තරි කියලද න මන මම වගකීමෙන් කියනවා කිසිම උද්ගෝෂණයක් නවත්න්න අපි කිසිම උසාවිනියෝගයක් කරනුත් නෑ උසාාවියෙන් ඉල්ලත් නෑ කතානායකතුමායම පැමිල්ලි කලත්නෑ තම න්න්නාසල කොළමට ආරක්ෂාවතන්න. විශේෂ මහධී කරන හර හා දෂිතීන්ට එරෙහිව නීතිය කඩිනවිනි ක්‍රියත්මක වන විට ඒ වැලකීම සඳහා රාජපක්ෂවරුන් උද්ගෝෂන සංධන කරන බව අමාත්‍ය මංගල සමරවිර මහතා පවසනවා. චෙම අලුත් අධිකරණ යාතතේ ඉතා ඉක්මණින් නඩු අහන්නට නියමිත වෙලාක අධිකරණයට අනවශ්‍ය බලපෑමක් කිරීමේ අරබුණෙන් තමයි මේ කටයුත්ත කරන්න. කිස්සිම ආකාරයකට හානයක් සිද්ුවෙන් එනැහැ අපි අපේ ජනාධිපත්තුමත් අගමැත්තුමත් ඒ කටයුත්ත පැඩ්ලිවම උපදෙශ්නීල තියෙනවා නමුත්. යම්කිසි විඩියකට මේ අය විරෝධතාවයක් නම් විරෝධතාවයක් වය යුතුයි. විරෝධතාවයක් විදිට ඇවිල්ලා. රටේ එදිනදා ජනජීවිතය අවුන් කරන්න හද නොවනක්. එම නැත්තන් වෙන වෙන තැන්වොල ගිහිල්ලා විධ කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න හදනොන. රජයේ දේපොල විනාශ කරනවනන් අනි ප්‍රට්ටෙන් රජයක් ඇටියට. ඒ වගේ මොහොන්ටක බලංගින්න තරන් අපි දුරුවලත්නෑ අල්ලස් ලබාගැනීම මේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජනාතිපති කාර මණඩල හිටපු ප්‍රධානී ආචාරය කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැවසස්ථාවේ හිටපු සභාපති පි දිසානාකයන අය තවදුරටත් රක්ෂිත බඳධනාගාර ගත කරුණ. න්තලී සීණ සමාගමට අයත යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනගිලි පවරාදීමට අනුවවැතිය ලබාදීමස සදහ ඉන්දිය සමාගමින් දෘපියල් කෝටි පනස් හතරක් අල්ස්ඉල්ලා ඉන් කෝටි දෙකක් ලබාගත් බවටයි සැකරුවන්ට චෝදනා එල්ල වනේ. සැකරුවන් ලබන දහට වඩදාතෙක් යල රක්ෂිතු බන්තනාකාරගතකිෙරුණ. අධිකරණයට අපහසකිරීමේ චෝදනාවයටතේ රජ වෛද නිර්ධාරන්ගේ සගමී සභාපති වෛ්‍ය අනුරුද්ධපාතිනී මහතාට එරෙහිව පවර ඇතින්ටඩුව, අභ්‍යාජනාදී කරණේදී විභාගට ගෙනඩා, පසුගගේ වසරේ පැවති විරෝතතා වැලියකදේ මාලබේ පෞද්ගලනික වෛත්‍ය විද්‍යාලයේ සබන්තයෙන්, අභ්‍යාජනාධීකරණය නිකුත් කළ නියෝකය, අපහසාත්මකව විවේචනය කරීමෙන් අධිකරණයට අපහසයක් සිදුකර ඇති බවටයි පාදිනයේ මහතාට එරිහිව චෝදනා එල්ලී ඇත්තේ. ෝදනාවට අදා පෙත්සම ොු කරුතිබින්නේ, සාධහරන සමාජයක් සඳහා වූ ජනතාව්‍යපාරය කැඳවவும்ම් කර, මහචර්ය සරත් විජසූரியිය මහතා සහ, පුරව සිබල සංවිධහනී සමකෙන්ந்தவும்ම් කරු, ගමනී වියන් ගොඩ මහතාතයි. නඩුව ඔக்ෝ යළි විවාාගට ගැනීමට නීමයි. ල්ලස් චෝදනා ලබසිටින ආනයින අපනයින්ට දෙපාර්තුමේතුවේ පාලකවරයකෝ ලබන දාහට වන තාතෙක් තවතුරටත් රක්ෂි බඳධනා ාරගත කරුණා. වැලකම ප්‍රදේශී පුදගලකුට ජපනයෙන් වාහන දෙකක් ආනෑනයකිරීම සඳහ ආනයින අපනයින්න දෙපාර්තුමේතුව නිර්දේශ කරති බුණා එම නිර්දේශය අවලංකු කරන බවට පවසා අදන්න පුදගලයාගෙන් රුපයල් ලක්ෂ දෙදක් ලපන්න අවස්ථාාවේදී සැකරු අත්තරංගුට පත් වන. ත ්‍ර ංකාවට මද්‍රව ගෙන එමින් සිටියදී අතරං කොටකෙන රක්ෂි බන්ඳනා ාරගත කර සිටි සැකරුවන් හත්තිනා තවදරටත්තු රක්ෂි න්ඳනා ගාරගතකිරුණ. ඒ ලබන දාහතරවනදා දක්වායි. ඉරණයට අයත් බහුදින දිහිවර යාාත්‍රාවකින් හෙරුයින් ිලෝග්‍රෑම් එකසිේ දහසයක්ක වැගෙන එමින් සිටියති දකුණු බහුතු තීරේදී ඔුන් අතර ගට පත්වුණේ ලගම සේවිකන්ගේ වැටු වැඩි කෙරනවා. ඒය ලබන මාසේසිට ක්‍රියාත්මකයි. ළංගම ෘතිය සතියසාහ මාත්‍ය නිමාල් සිරි පාද සිල්වා මහතාතර පැවති සාකචඡචාවේදී මෙම එකගතාවන්ට පැමිණ බෙනවා. මෙම තිීරණැත් සමඟ ක්‍රියාත්ම කළ ෘතිය ක්‍රියාමාර්ගය අත්හැරීමට ලංගම සේවකින් කටයතු කලා. දිවයින්නේ ප්‍රදේශ කෙහිපේකදී ලංගම සේවකයින් පසුගිය දින කෙහිපේ වෘතිය ක්‍රියාමාර්කයකට එළඹ සිටියා. ඒ වැටු වැඩිකඩ ලෙස ඉල්ලා සිටමින්. ඒසම්පතින් විශෂසාකච්චාවක් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමක්්‍යංශේතී අද පැවත්වනා. ලංගම සියලු බෘතිය සමිති එම සාකච්චාවට සහභාකි වනා. සියලුම ලංගම සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව අමාත්‍යවරයා මෙහිතී ප්‍රකාශ කළ. දෙදස් දහටේ දොළහයි තිස්ස දිනට දෙදාහයේ අංක තියධරණ කළමනා කරන සේවා චක්‍රලේඛනය අනුව ලැබියේතු ශ්‍රී ලංගම වැටුප්පි ඔහය ක්‍රියාත්මක කිරීම හා. ඉන් පසුව දෙදස් දාසේ අංක දෙක දරන චත්‍ර ලේකනයට අදාල ආයතනවල නිදේශහා අනුමතිය යටතේ ක්‍රියාත්මක කිරීමට මම සභහපයතුමාට අවසර දෙනවා. ඒ අනුව වැටුප පලයන් සකස් කරලා ඔක්තෝබර්මාසයේ පළවෙනිදාසිට ඒ වැටුප ගෙවීමට. කෙසේ පත් තවදුරටත් වෘතිය ක්‍රියාමාර්ගයකට එළ පිඩීනම්. වෙනත් පිරිස්සියොදවා බස්රත දමනී කරන බවද අමත් ්‍යවරයාාප්‍රකාශ කලා. ජනතාව පත්වන අපහසතාව පිළි බඳ සැලිකිලිමත්වීමෙන් මෙසේ ක්‍රියා කරන බවයි අමාත්‍යවරයක් කිය සිටින්නේ. තමන්ගේ වැඩුක් වැඩිකිරීමටගත් තීරණය පිළිබඳ ෘතිය සමති නියජිතයයින් රචියයට ප්‍රසාධේපල කරනවා. මාසයක් ඇතුළදද ඒ වැටුප අපිට දෙනවයි කියලා එතුමා අපට පොරොන්දුවන ඒ පොරොන්දුව පිට අපි ජාතිසය සංගමැක්ට සයකෙන්ගේ පැත්ත බලලා අපි සතුටේවා. ඩ ාද ර ප ර මත්තුමට ගරු ස බත්තුමට ඒ සන්ද මද අත් ව සීල ෘති මතිලටත් මගේ ගරන ස්තුති පිරිනමන. හෝ පටන් පඩවම අත්තරල කරුණනා කරලා. නවත සේවට ර්තාක සර ේ ද ති ති හමෙන් ඉතාමත් කර නීකලා ගෞරෙන් රදලගේ ඉල්ලා. chiefly කා ගප ियाहा ग्राम ශक्ति වැඩஸ்டाන් ලट ग्राम ජනताාව දැඩව කශණය වති වෙනවා. වැඩසठान इතා सार्थකව ක්‍ර्याාत्මකවීමයි ට හेතුව ජनचेविथය शक्ति मत्කිरी मस ශश्य ක්‍රियामार्ग රැक एpriाइ ्री ලංකාका गම්පरहा ग्रामම ශक्ति යටति हाඳनवा दथ بෙනවා. Enterprise anකා දශ තිஷය साார்த்தක නා. ඊට අති விශාල පිරිසක් සහபாාගවීමது விஷappත්යක් බවයි நியோජத்தி லிින් බ මහතා සඳ hanන් කේ. මුරාගල ජනතාව සයිබල ගැවීම අමනින් තමයි න්ට්‍රපස් ්‍ර ලංකාක වැඩස්රහණ ොරාගලට සම්බන්ධ කරේ. එදාම හොඳ ජනතාපචචාර ලැබුණ. ඒවගේ අපි දක්ක මහින්දරාජ පක්ෂම හත්මයක් මේ ගැන තුමාගේ අදහස් පලග තුමාගේවක් ඔත්තු කඩදාන්නදී ලතිබුනෑ වඩෙ කඩ දානන්න තිබුල් ඇතිබුන් නෑ කියලා. ඒතින් තුමාමට මතක තුමාගේ කාලේ කරපු සැනකලියල කොත්තු කඩදා පුවයි වඩේ ගඩදාපුුවයි එයින් නිහාගිය බොහොම සාධනීය වැඩසරහත්ම ඉට ප්‍රස් ලංක වැඩසරට ම හොඳ යෝජන ක්‍රම ක්‍රයාා. ෙන අලුත් වෙසාක පරපුරක් ඇතිකරන්න, ක්‍රාත්ම කරම වෙනතරම්. ජනතාවවෙට සහන ෛක්‍රමයක්ද රජයහතුන්වාතින බවයි ස්වීලංකාන් ඩි දහස් පක්ෂූ තරුණු පිමණි සහපති ශන්ත බන්ඩාර මහතා පවසන්නේ. ම් පෙල්ලි වැඩසර නහර අද ග්‍රාමියය සංවර්ධනයට දැවන්ත ශක්තියක් එකුතු කරදදි ශ්‍රී ලංකා නිදහශ පක්ෂේ සෑම ආසන සංවිධය කරයෙකුටම මේ වෙනකොට ලක්ෂ දහබැගින් ලබා දෙන්නක් එක්සත් ජාති පක්ෂේ සෑම සංවිධාය කරයෙකට ලක්ෂ දාහබැගින් ලබා දෙන්නත් මේනොට කටිතු කරල තියනවා රාම ශක්ති වැඩ පිළිවල මේ වෙනකට ඉතාම සාර්ක ඇතුවන කොට්ා ල ප්‍රදශලකම් කොට්ටා ොල ක්‍රියාත්ම ෙනවා ව්‍යාරික ේෂ්‍රයට අතීරන වන්න කමැතියට ගුඩානයක් ගන්න විදික් නෑ. ඒනිසා ඉතාම සහ පොලියට ලක්ෂේද ලක්ෂ. දක්වාන අයි බාන ක්‍රමවේදයක් මේ වෙනකොට මුදල්ල මාත්‍යක්ශය විසින් හඳුන්නාආදීගෙනයනවා ශේෂම ජනාධීපත්තුමාගේ උපදෙස් පරදි.මියග සතුන්ගේ ශරීයට කොටස් හග්ගල අධිරක්ෂිත වනන්තරය තුළට බැහැකිරීම නිසා දැඩි පරිසාරික විනාශයක් සිදුවමින් පවතින බවට ප්‍රදේශවාසයෙන් චෝදනා කරනවා. හගගල උද්බිත උද්‍යානයේ ආසන්දී පිහිටි මෙම රක්ෂිත වනන්තරය හරහා දිය උල්පත් රැසක ජලය පහල ප්‍රදේශ වෙතකලා යනෙවාා. වැලිමට නෝරෙලියි ප්‍රහන මාර්ගේ හක්්ගල උද්බිත උද්‍යානයේ ආසන්න්නේයේ ඇති වනන්තරයටයි මෙලෙස සත්ව මලකොටස් බැහැර කර ඇත්තේ. මියගිය හෝ මරණ ලද සතුන්ගේ සම්කොටස් මස්කැබලි අස්තකොටස් ඇතුළු අපත්‍රව්‍ය මළුවල බහා රාත්‍රී කාලේදී ගෙනවිත්තමට බවට අවට ජනතාව චෝතනා කරනවා. මෙම ස්ථානයේ අධික දුර්ගන්ධයක් පවතින අතර මැසන්දභෝීති වෙනවා. බොරගස් රේන්තුපොල අලකොළ ගාල් ආදී ප්‍රතිශවල රහසසින් නීති විරෝධීව ගහතරී කරන ගවයින්ගේ අපතව්‍ය කොටස් මෙලෙස බැහැර කරන බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරනවා ඇස්තරට යක්කු බෝදධන ිලතිය පල්ලෑ ගට ෙ යින් මමාරපොට ජා තින අරිස්්‍ය කලීම මස්කවය තම සම්ූර් පල ඇති කවද ගෙන නව කිදවන්ද ප ස්තර දන්නි කවරුත්ද කියන්න දවට මේ දානව නැත කියලා රෑට මක්කු මෙය කරන්ේ අපට උද් කෑම ප ැ. මස ේක සිට හරක්ම හරක් කට හරක් ගෙන ාන පය පහල කව ර හ ර ද ල ග ල ට ට හැ කිය. කටු වැස්සකාලටෙම හෝදක නොක්කමේ ගඟට තමයින්නේ ගමේ මිනිසු සෑහන කොටසක් ේජලය පරිහරණය කරන. සෑහන සෞඛ්‍ය තර්ජනයකට මුණදී ලාතියන ගම්වාසින්. වන සත්තු සෑහන ප්‍රමාණයක් ඉන්නයි සත්තු ඒවාකාලා මැරෙනවාක් මුළු ගමක්ම විනාසයට පත්වන හේතුවහින්ද. වැඩිහරරියක් මේක වෙන්න රෑාත්‍රි කාලේ ඉතින් අපි කවරු දකින්න එකින්ද ඒම ෙනැත්දාන කෙනෙක්ොලබල එක නතර කරල දෙන්න කිරල්තම ඉල්ලීමක් කරන. ප්‍රතිකශය අ තුරග තත්පරකය සෝවිශෂන්ගේ සම් ගෙනනෙක් වත්න. අපියල්ල ත්තාම මරාත්‍රී දහට. ඔබට සුභරාත්‍රයක්. ජනකතා සාහිතයේ ප්‍රකට නස්රුදන් එක් අවස්ථාවක අන්න රජගෙදර දන්සලක් දෙනවා යයි මිනිසුන්ට බොරුවක් කීවේය. එහෙත් රජගෙදර දිහාාවට වැල නොකැඩී මිනිසුන් යනවිට නස්්‍රදීන්ද හිතුවේ තමන් පැවසෝ බොරුව ඇත්තවිය හැකි බවය. ඔහුද ඒ පැත්තට දුවන්න ගත්තේය එහෙත් ඒය බොරුවක්ම විය? තමන් කියන බොරුවලට තමන්ම පසුව රැවටීමට ලක්වීම. ඇතමන්ට දැනුතු සිදුවමින් තිබේ අද රාජපක්ෂ කල්ලිය කරමින් කියමින් සිටින දේවල් ඊට කදම උ හරණය කොළඹට මහ සෙනගක් ගෙන්වා අරලිය ගහ මන්දිරය වටලා අලුත් ආණ්ඩුවක් පිහිටුවන බව රාජපක්ෂලා තමන්ගේ බත් බැලියෝලවා පසුගිය කාලයේ ප්‍රචාර්ය කළේය ඒ. ආණ්ඩුව පෙරලිය නොහැකි බව සහ සුත්දෙන්ම දැනගෙනය. දැන් දිනය ලංවෙනවිට. නස්ෘදීන්ට සිද්ධවෙච්චදේ රාජපක්ෂ කල්ලියේ නාල්කයන්ට සිදුවතිබේ ඊඒ පෙරේදා සිට මේ නාල්කයන් සිහින දකිමින් සිටින්නේ තමන්ගේ කොළඹ සන්නය නාඩගමින් පසුව මහින්ද රාජපක්ෂ රටේ අගමති වෙනු ඇතැයි කියාය. ඇතැම් විට දැන් මහින්ද රාජපක්ෂද ඒ සිහිනයේම ගිලිී ඇතිවාට සැක නැත මේ අසරන රාජපක්ෂ පවුලේ ගන්ධබ්බෝ ජනේනමං නැතිව ගහන රස්ථයාදුව ඉතිහාසයේ ලිය වෙන ඇත්තේ. හොරුන්ගේ රස්තියාදුවලෙසය ගේ පිල්කඩකට කඩපිලකට තියා අගු පිළකට හෝ වද්දා නොගතයුතු හොරු රැලකට නැවත රටභාර දෙන්න මේ රටේ බුද්ධිමත් ශිෂ්ට සම්පන්්ඩ බිනිස්සුන්ට ඔළුුවේ අමාරුවක් නැත මේ බව රාජපක්ෂලා නොදන්නවා නොවේ දමුත් තමන්ගේ නොහැකියාව වහගන්න ඔවුන්ට ඕනෑවීතිබේ එය කොළඹසන්නේයේ ලොකුම බලපොරොත්තුවයි මේ බලේයට තියෙන බලපරේතකම නිසා එකෙක් දෙන්නෙක් මරාගෙන හෝ මහා විනාසයක් කරන්න රාජපක්ෂලාගේ පාදට මැර කල්ලි උත්සාහ කරනු ඇත. රාජපක්ෂලා හිතාගෙන හිටියේ තමන් විසින් හපකරදමු රට ජලි ගොඩැගීම හැකියාවක් ජනාධීපති මෛත්‍රිපාල සිරිසනට හෝ අගමැති රනිල් වික්‍රමසිංහට හෝ නැතැයි කිය අය එහෙත් ජනාධීපතිවරයාත් අගමැතිවරයාත් මේ රටේ ඉතිහා සයේ දුෂ්කරම කාලපරිච්චේදය භාරගෙන රට සංවර්ධනයේ නිවැරදිමාවතට ගෙන තිබේ සියල්ලු අභියෝග වලට සාර්ථකව මුහුණදී තිබේ දැන් සංවර්ධනයේ ප්‍රතිලාභ ගමටත් නගරයටත් එකසේ ලැබෙන්න්නට පටන් ගෙන තිබේ රටේ සාමය හා සංහින්දියාව ඇතිකර තිබේ ප්‍රජාතන්ත්‍රවාදය ජහපාලොනය ස්ථාපිත කර තිබේ කිසිදු පුරවැසියෙකුට අසා අධාරණයක් නොවෙන්නට වගබලාගෙන තිබේ රාජපක්ෂලා වියරු වැටෙන්න මේවාද බරපතල හේතුූන්්‍ය අද රටේ අභිවෘුද්ධිය කඩාකප්පල් කරන්නට ඔවුන් වෙරදරන්ඩී මේ නිසාය දැනට මේ ඇති. සෙස්ස පස්සට.